පරංගි කපිතාන් සම්පායෝ සහ ඔහුගේ සේනාව නවතාය. ඔවුන් උඩරටට ගෙන යාම අනතුරුදායකයි. ඔහු නැවැත්විය නොහැකි. ඔහු ඔබට පවර ඇති කපිතාන් ධූරය ඉල්ලා සිටියා. යමසිංහ පරංගි උඩරට අල්ලා ගැනීමට අප දෙදෙනා පාවිච්චි කරන බව ඔබට වැටහෙන්නේ නැත්ද? අපි ඔවුන්ගේ පිටෙන් හෝ රජකම ලබා ගන්න කොන අපු බණ්ඩාර. ඉන්පසු ඔවුන්ගේ නිදහස් වෙමු. යමසිංහ. පසු ඔවුන් පළවා හැරීම අපහසු වෙනවා. ඔවුන් දුෂ්ට ජාතියක්. ධර්මපාල රජතුමාගෙන් රාජ්‍ය ලියෝගෙන ඔහුට වස දුන්නා. ඔවුන් නොමැරී බේරුණා. මා කටයුතු කරන්නේ ඔවුන් ගැන අවබෝධයෙන්. බලමු මේ ගමන යමු. සිංහල කුමාරවරු හැටියට දෝණ කැතරිනා කුමරිය අතහැර දා යෑකිද? මේ වෙලාවේ කළ යුත්තේ කෙසේ හෝ උඩරට යෑම පමණයි කුණප්ප බණ්ඩාර. පරංගි උඩරට නතර වුණොත් මං පළවා හරිනවා. හැබැයි ඔබ ඊට විරුද්ධ වුණොත් ජීවිතය නැති වේවි යමසිංහ. මා මේ ගමන යන්නේ දස වසරක් ඒ ගැන පෙරම් පුරා සිටිමි. මා පෘතුගාලයේ අධිරාජ්‍යයෙන් පවා උපකාරීලා සිටියා. දැන් ඉතෙරේ වෙන්නේ පකුණප බණ්ඩාර. ඔබල සමග උඩරට යාමට මා කපිතාන්ගේ නවසර ඉල්ලුවා. ඔහු කොළඹින් පිළිතුරක් ලැබෙන තුරු බලා සිටින බව කීවා. අසංග ඔවුන් කිසිදා මා උඩරට නොයවන බව මට දැන් විශ්වාසයි. යමසිංහ කවමදාවත් මට මගේ සිහසුන ලබා ගැනීමට උපකාර කරන්නේ නැහැ. අප පෘතුගීසි කපිතාන්වරයෙකු විවාහ වනතුරු ගෝවේ හෝ මන්නාරමේ තබා ගැනීමට උන් අදහස් කරමු. මට මගේ රටට යාමට උදව් කරන්න අයියන්ඩි. ඒ ගමන කුමන ආකාරයකින් වුවත් කමක් නැහැ. पहने हमारे उत्साह के लो तो उन बार मराठा मंटे पुलवा मैं खोटवे माँ के वन जीविते मारने डर वड़ा यहाँ पर तेरका कनोवे आई यानी मोन समग्र जीवन पे हमारे सिद्धु होत माँ दीविना सागर ना कुमारिया माँ परंतु है ना उड़ा उड़ा टक ये पसो ඔබ කැඳවාගෙන ඒමට මා වග බලා ගන්න බවට.
Utpala, ඇයි ඔබ මෙහි පැමිණියේ? අවශ්‍යතාවයක් තිබුණේ නම් මට දැනවිය යුතු තිබුණා. ඒ වාසල මට ආගන්තුක තැනක් නොවේ. මා පැමිණි කාරණාව දන්වා යන්නම්. කොනපු බණ්ඩාරයි යන්නේ උඩ රටට පැමිණෙමින් සිටින්නේ. ඔව් පැමිණීමට નિયમિતයි. ඔහුත් සමග යමසිංහ බණ්ඩාර කුමරුත් පැමිණෙන බවට ඔත්තු ලැබී තිබෙනවා. මායා දුන්නේ හසන් පත් දෙකක් එවා තිබෙනවා. ඒවා මම මරණ බවට තර්ජන. එක් හසුන් පතක තිබෙන්නේ උඩ රටට පැමිණෙන කොනප්පු බණ්ඩාරයන්ගේ මරා දමන බවට. මේ ලිය ඇත්තේ ඔබ නොලැබුණු සිත් වේදනාවෙන් බව මා සිතනවා. ඔහු නපුරු පුද්ගලෙක්. ඔහු අප කවුරුන් හෝ මැරීමට පසුබටවන්නේ නැහැ. මා මේ ගැන සැලකිලිමත් වන්නම්. ඔහුගේ සේනා වහකෝට්ටේ ලැගුම් ගෙන ඇති බව මට ඔත්තු ලැබී තිබෙනවා. පරංගි මායා දුන්නේ ලව කොනප්පු බණ්ඩාරයන්ගේ මරවා දැමිය හැකි. මා මුදලතුමා හමුවීමට පැමිණියේ ඒ නිසා. ඔබට තීක්ෂණ බුද්ධියක් තිබෙනවා උත්පලා. ඔබ පවසන දේ සිදුවීමට අතීත තිබෙනවා. මා මායා දුන්නේ ගැන සොයා බලන්නම්. කොනප්පු බණ්ඩාරයන්ගේ රජකර වීමේ අපේ බලාපොරොත්තුව ඊට නොවන සේවාවක් පේනවා. කොරයා මන්නාරමේ සිට උඩරට පිටත් කරන්නේ කවුද? දෙවින් මහත්මය. යමසිංහ කුමරු, සොපියා සහ කුණප්පු බණ්ඩාර කුමරු පමණි. ඔවුන් සමග පියතුමාත් ගමන් කරාවි. කවදාද ඔවුන් පිටවන්නේ? ඔවුන් හෙට උදෑසන පිටත් වීමට නියමිතයි. එතකොට මාගේ නැගිනේ යවන්නේ කවදාද? මාගේ නැගිනියව උඩරටට යවන්නේ නැද්ද? මායක්කනිය ජීවිත කාලයම තනිකමින් ජීවය ලැබූ යක්ඛ ගැහැණිය. අපගේ හෙළය කුවේරයන්ලා ಭಾರತೀಯ සූර්යයන්ලා උදුරා ගන්න ලැබුවා. යක්ඛයන්ලාගේ රුධිරය මාතලේ සැඟව ගියා. මරණය බැලු බැලු හැමතම මරණය. ඔබ වෙනුවෙන් මා උපන් බව මා විශ්වාස කරමි. කොහොමද ඔබගේ තීරණය? යක්ඛයන්ලාගේ හෙළය විරුවා රාවණ කුමරුවන් බිහිවිය යුතුයි. පුෂ්පෝත්කත නුඹ මා කුස තුලින් එළිය දකින කල යලිත් හෙළයේ යක්ඛයන්ලා ජීවමාන වනු ඇත. ඔබ හෙළයේ රජුන් වනු ඇත. මා පුත් රාවණ නොවැම්බර් 25 වන ඉරිදා සිට සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8:30ට. Ready!
මරනවා හොඳයි. මැරෙන්න තිබෙන්නේ මාගේ මේ ශරීරය විතරයි. මං ආත්මේ මැරිච්ච ගෑණි. මාව මරා දැනිමට අඳගෙන සිටිනවා. මා ඔබේ ගහලයන් අතින් මිය යන්නේ නැහැ. මා ගිනි තබා ගන්නවා. ඔබ කී කාලයක් තිස්සේ මාව හමුවට විත් මමට කරදර කර සිටිනවාද? ඔව්. මා කී කාලයක් තිස්සේ මාගේ නැගිනේ වෙනුවෙන් ඉල්ලීම් කරනවාද? අඩුම තරමේ මාගේ නැගිනේවවත් කන්ද උඩරට යවන ලෙස අනකිරීමට නොහැකි. ඔබතුමාගේ ඔය රජපදවිය කුමකටද? තෝණ කතරිනා ද සිල්වා ආන්ස්ලෝස් සරණ පාවා ගැනීමට ප්‍රතික්ෂේප කළා. කෝට්ටේ ඔබ වගේ කන්ද උඩරට අපටත් කියන්නේ පරංගී පාමුල වැටෙන්න කියලාද? උඩරට රජ වෙන්නේ ජමසිංහයි. ඔහුගේ පසු සිංහහදනේ ඔහුගේ පුත් ජෝන්ටයි. ඔබලාට හිසි අයිතියක් නැහැ. ඔබලාගේ කුමන්ත්‍රණ වලට කන්ද උඩරට මාගේ මිනිසුන් අසුවන්නේ නැහැ. සොපියා, හෙට උදෑසනම අප උඩරට බලා පිටත් වෙනවා. ඒ ගමන අවදානම් නිසා ඔබත් පුත්‍රයාත් ටික කලක් කොටුවේ නවතින්න. ඔබ උඩරට රජ වීමට අදහස් කරන්නේ නම් මම මෙහි නවතින්නේ ඇයි? මම ඔබත් පුත්‍රයාත් පසුව ගෙන්නව ගන්නම්. නැහැ කුමරුනි, අපත් වෙනවා ඔබ සමග. අප සිටීම ඔබට ශක්තියක්. අපිට උඩරටින් වගේම සීතාවක රාජසිංහගෙන් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. හදිසියේ පසුබැසීමට සිද්ධ වුණොත් ඒ ඔබලාට ඔරොත්තු දෙන්නේ නැහැ. නැහැ. අපි ඔබ සමග සිටිය යුතුයි කුමරුනි. එසේනම් ගමනට සූදානම් වන්න. මට මේ ගමන ගැන බියක් දැනෙනවා කුමරුනි. ඇයි බිය වන්නේ? අපි යන්නේ කපිතාන් සම්පායෝ සහ ඔහුගේ සේනාව සමගයි. ඔබේ වෙනස් වීම ගැන මාලිගයේ බොහෝ දෙනා නොයෙක් දේ කතා වෙනවා. මොනවද මා ගැන කතා වෙන්නේ? යමසිංහ බණ්ඩාර ලෙස උඩරටින් පැමිණි ඔබ ආපසු යන්නේ ඩොම් පිලිප් ලෙස. ඩොම් පිලිප් කෙනෙක් උඩරටින් බාර නොගන්නා බව ඔවුන් කියනවා. සොපියා, දැන් උඩරට පාලනය කරන්නේ දොන් ෆ්‍රැන්සිස්කු කෙනෙක්. මා යුද්ධාරම්භ පමණක් නොවේ, ශිල්ප ශාස්ත්‍ර උගත් අය. මා ලේසියෙන් අනතුරට පත් කළ නොහැකි. තෙන්නගොන්, මා යමසිංහ කුමරු මුණ ගැහීමට හයරට ප්‍රධානීන් සමග වහකෝට්ටේට යනවා. ඔබත් මා සමග පැමිණිය යුතුයි. රජතුමනි, කන්ද උඩ හයරට ප්‍රධානීන් යමසිංහ කුමරු බැහැ දැකීමට පැමිණෙතයි මා විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් යමසිංහගේ සේනාවට පහර දෙන බව පැවසුවාද? එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. මාලිගාවේ මා සමග සිටි ආරක්ෂකින් මා රැගෙන යනවා. රජතුමනි, මට ඒ ගමනට පැමිණිය නොහැකි. පෘතුගීසි සේනාව පිළිගැනීම මාගේ මරණයට හේතු විය හැකි. ඔබේ කැමැත්තක් කරන්න. මා ඔහුව පිළිගෙන ඉන්පසු මන්නාරමට යනවා. උඩරැටියන් පවසන්නේ යමසිංහට වඩා රාජ්‍ය උරුමකමක් තිබෙන කෙනෙක් මන්නාරම් කොටුවේ සිටින බවයි.
දෝන කතරිනා කුමාරි. කුසුමාසන කුමරිය. ඇයව කවදාවත් උඩ රටට එවන්නේ නැහැ. දෙන්නකෝන්. යමසිංහ බණ්ඩාර උඩ රට පෘතුගීසීන්ට පවරන ඔප්පුවකට අස්සම් කොට තිබෙනවා. අප පැමිණෙන්නේ සේනාධිපතිතුමාට හසුන් පතක් ඔප්පු කිරීමටයි. ඔබ කවුරුන්ද? අපි හත්කොරලේ මැනොල් ජොසත්තුමාගේ සෙබළු. ඔබතුමාට සංදේශයක් ඔප්පු කිරීමට බාර කළා. ඔබ පැමිණෙන්නේ හත්කොරලේ සිට. එහෙමයි ඔතුමානනි. මැනුවෙල් ජෝසප් එක කරල්ලක් ඇති කොට තිබෙනව නේද? එහෙමයි ඔතුමානනි. අපිට සීතාවකින් පහර දුන්නා. මොතක් නොතිනු. රත්නත්‍රේ පීඨයි. මේ අපේ මාතලේ ගම්පල කොත්මලේ මුහන්දිර මුරුමි. එහෙමයි. මන්නාරම් පරංගි සේනාව උඩරට ආක්‍රමණය කරන බවට අපට ඔතුල විදි වෙනවා. අපි පැමිණියේ සේනාධිපතිතුමා හමු වී එම ආක්‍රමණයට එරෙහිව යුද වැදීමට. අපි මේ ගැන සේනාධිපතිතුමාට දැනුම් දුන්නා. අපට ලැබී තිබෙන තොරතුරු අනුව යමසිංහ බණ්ඩාර හෝ කුණප්පු බණ්ඩාර කන්ද උඩරට පැමිණිය හැකි. හැබැයි උන් පැමිණෙන්නේ පරංගි සේනාවක් සමග බවයි අපට වැටහි තිබෙන්නේ. ඔබතුමල්ලා පැමිණියේ පරංගි ආක්‍රමණයකට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට බව මා දන්නවා. යමසිංහ බණ්ඩාර කුමරු මටත් සංදේශයක් එවා තිබෙනවා. ඔවුන්ගේ පැමිණීමට බාධා නොකරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. ඔවුන් මට අහුන්කන් දුන් නැත්නම් මා කවුදයි ඔවුන්ට පෙන්විය යුතුව තිබෙනවා. සිත් වේදනාවට හැදි විනසා ගත හැකි. මගේ හසුන් පතක් ලැබෙන තුරු කිසිවක් නොවසේ සිටින්න මා ඔබ විශ්වාස කරනවා කුමරුනි. ඔබට සුභ ගමන්.